ශ්‍රේෂ්ඨත්වය නම් ඔබ මිනිසුන්ගෙන් ආරක්ෂා වීම නොවේ. ශ්‍රේෂ්ඨත්වය නම් ඔබ මිනිසුන්ගේ පිළිගැනීමට ලක්වීමයි. මෙහෙම කියන්නේ මම නෙමෙයි. මයික් ටයිසන්. ඔහු ලෝක බොක්සිං ශූරයෙක්. අද අපි කතා කරන්න යන්නේ ලෝක හෙවිවේට් බොක්සිං ශූරයන්ගෙන් හොඳම 10 දෙනෙක් ගැන. මම අසංක හදිරම් පෑල මේ ඇස්නිසි. වෘත්ති බොක්සිං ක්‍රීඩාව කියන්නේ සමහර විට ටිකක් අමානුෂික ක්‍රීඩාවක් කියලාත් ඔබට හිතෙන්න පුළුවන්. එත් මෙහිදී ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙන දරා ගැනීම, ශක්තිය සහ වේගය නිසා තමයි මේ ක්‍රීඩාව ලෝව පුරා ඇගෙීමට ලක් වෙන්නේ. මුළු ශරීරයම බොක්සිං වලල්ල මත කැප කරන නිසා ඔවුන්ට ලැබෙන මුදල් කන්දරාවත් අතිවිශාලයි. වෘත්ති බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය 1950 සිට 2000 දක්වා වන වසර 50 කියලා තමයි මගේ නම් අදහස. ලෝක ඉතිහාසයේ අමතක නොවන ජයග්‍රහණ එකතු කළ සුවිශේෂී හෙවිවේට් බොක්සිං ශූරයන් 10 දෙනෙක් ගැන අද ඇසිදිස් තුලින් දැනගනිමු. ව්ලැඩ්මීර් ක්ලිෂ්කෝ. මොහු හෙවිවේට් බොක්සිං වලල්ලට පිවිසෙන්නේ මම කියපු ස්වර්ණමය යුගයෙන් පස්සේ. සාමාන්‍යයෙන් යුක්‍රේන ජාතිකයන් හිසට වඩා ගතගෙන විශ්වාස කරන බව කියවුනත් ක්ලිෂ්කෝ කියන්නේ බුද්ධිමත් බොක්සිං ක්‍රීඩකයෙක්. ඩොක්ටර් ස්ටීල් හැමර් කියා ඔහු හඳුන්වන්නේ ඒ නිසා. ආධුනික බොක්සිං ශූරයෙකු වශයෙන් 1996 ඔලිම්පික් තරගාවලියේ සුපර් හෙවිවේට් ශූරයා වූ ඔහු එතැන් සිට වෘත්තීය මට්ටමට පිවිසුණා. වෘත්තීය තරග 69කදී ජයග්‍රහණ 64ක් වූ ලබාගෙන තිබෙන්නේ පරාජයන් 5ක් සහිතවයි. තරග 53කදී ප්‍රතිවාදියාව කැන්වසය මත බිම හෙලා ජයගන්නට ඔහු සමත් වුණේ නොකවුට් වශයෙන්. වැඩිම හෙවිවේට් ශූරතා තරග ගණනකට ක්‍රීඩා කළ ඔහු හෙවිවේට් ශූරතා තරග 29කට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු වසර 12ක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා ලෙස වැජඹුණා. මයික් ටයිසන්. ශ්‍රී ලංකාවේ උනත් ටිකක් වලියට බර අයට අපි කියන්නේ ටයිසන්. මයික් ටයිසන් ඒ තරම්ම අපේ හිත්වලට කාවැදී තිබෙනවා. තමන්ගේ බොක්සිං ජීවිතයේ උපරිමයේ ඉද්දී ඔහුගෙන් පාරක් කණේක නපුරු හීනයක් වගේ. ඔහුට අයන් මයික් කියන්නෙත් අන්න ඒ නිසයි. ඔහු 1981 සහ 82 දී ලද යෝන් ඔලිම්පික් රම් පදක්කම් දෙකක් සහ 1984 ඔලිම්පික් රිදී පදක්කමක් හිමි ආධුනික ක්‍රීඩකයෙක්. වෘත්තීය බොක්සිං ජීවිතයේ ඔහු සහභාගී වූ පළමු තරග 28න් 26කදීම ප්‍රතිවාදියා බිම හෙලමින් ජය ගන්නට ඔහු සමත් වුණා. ඉන් 16ක්ම පළමු වටේදී අවසන් කළ තරග. ඉතිහාසයේ ලාබාලතම හෙවිවේට් ලෝක ශූරයා බවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 20යි. ඔහුගේ දෑත්වල වේගයත් බලයත් අති දැවැන්තයි. ශ්‍රේෂ්ඨ බොක්සිං ක්‍රීඩකයෙකු සහ ඉතිහාසඥයෙකු වුණත් ටයිසන් පසුව ප්‍රසිද්ධියට පත්ුනේ නරක හේතු කිහිපයක් නිසා. වෘත්තීය බොක්සිං දිවියේ තරග 58කදී නොකවුට් ජයග්‍රහණ 44ක් වාර්තා කරන්නට ටයිසන් සමත් වුණා. වසර 3කට අධික කාලයක් හෙවිවේට් ලෝක ශූරයා ලෙස වැජඹෙන්නට ඔහුට හැකි වුණා. ජැක් ජොන්සන්. පළමු කළු ජාතික ලෝක හෙවිවේට් ශූරයා තමයි ජැක් ජොන්සන්. අඩි 6යි අඟල් 6ක උසක් තිබුණු මේ දැවැන්තයාව ගැල්වෙස්ටන් ජයන්ට් කියලායි හැඳින්වුනේ. වර්ණභේදවාදයේ තිබුණු යුගයක හිටියා වුණත් ඔහුට බොක්සිං ක්‍රීඩකයෙකුට ලැබෙන වරප්‍රසාද ලැබී තිබුණා. ඔහු ලබාගත් බොක්සිං ජයග්‍රහණ 80න් 45ක්ම නොකවුට් ජයග්‍රහණ වුණා. 6 වසරකට අධික කාලයක් ලෝක හෙවිවේට් ශූරයා වශයෙන් වැජඹෙන්නට ඔහුට හැකි වුණා. ජෝර්ජ් ෆෝමන්. ලොව පහළ වූ ශක්තිමත්ම මුෂ්ටි ප්‍රහාර ඇත්තන් අතර ජෝර්ජ් ෆෝමන්ට හිමි වුණේ ප්‍රමුඛ ස්ථානයක්. 1968 ඔලිම්පික් හෙවිවේට් ශූරතාවය දිනා ගැනීමෙන් පසු වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පිවිසෙන ෆෝමන්ගේ අඩි 6යි අඟල් 10ක පමණ උස නිසා ඔහු බිග් ජෝර්ජ් ලෙස හැඳින්වුණා. මෙම වීඩියෝව ඔහුගේ පහරක බර ඔබට පැහැදිලි කරાવી. 1973 දී ලෝක හෙවිවේට් ශූරයා බවට පත්වුණු ෆෝමන් 1977 වසරෙන් ක්‍රීඩාවෙන් විශ්‍රාමගෙන ක්‍රිස්තියානි සුව කිරීමේ යාතික පවත්වන්නෙක් ලෙස කටයුතු කළා. නැවත 1994 දී වයස අවුරුදු 45ක ක්‍රීඩකයෙකු වශයෙන් ලෝක හෙවිවේට් ශූරතාවය දිනාගත් ඔහු වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයා ලෙස ඉතිහාසගත වුණා. ඔහු ලද ජයග්‍රහණ 76න් 68ක් නොකවුට් ජයග්‍රහණ වුණා. ජෝ ෆ්‍රේසර්. ජෝසෙෆ් ජෝ ෆ්‍රේසර් 70 දශකවල සිටි ප්‍රබලතම සහ ජනප්‍රියතම බොක්සිං ක්‍රීඩකයෙක්. ආධුනිකයෙකු වශයෙන් 1964 ඔලිම්පික් හෙවිවේට් ශූරතාවය දිනාගත් ඔහු 1970 දී ලෝක ශූරතාවය දිනාගත්තා. එකල දක්ෂ හෙවිවේට් ශූරයන් රැසක් ලොව පුරා සිටි නිසා ඒ අතර කැපිපෙනෙන්නෙකු වීම පහසු කටයුත්තක් නොවේ. ත්‍රිලර් ඉන් මැනිලා නම් වූ සුප්‍රසිද්ධ බොක්සිං තරගයට 1975 දී මොහොමඩ් අලි සමගින් සටන් වැදුනේද මොහුයි. එකල මොහොමඩ් අලි සහ ජෝර්ජ් ෆෝමන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුණේ ජෝ ෆ්‍රේසර්. එකල ඔහු හැඳින්වුණේ ස්මෝකින් ජෝ යන නමින්. වසර 4කට අධික කාලයක් හෙවිවේට් ශූරතාවයේ දරා සිටි ෆ්‍රේසර් ශ්‍රේෂ්ඨ බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා. හොඳයි. ඒ ශ්‍රේෂ්ඨ බොක්සිං ශූරයන් 10 දෙනාගෙන් 5 දෙනෙක් අපි ඔබට හෙළි කරලා හමාරයි. අපි මීළඟ 5 දෙනා ගැන හෙළි කරනවා ලබන වැඩසටහනින්. ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක මේ ඇස්දිසි. single point.